සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ සුද බයිබලයේ ගීතාවලිය 35:17 වෙනි පදයයි. ස්වාමීනි, ඔබ කොපමණ කල් බලා සිටින සේක්ද? මාගේ ආත්මය ඔවුන් යොදන විනාශවලින්ද, මාගේ ප්‍රිය ප්‍රාණය සිංහයන්ගෙන්ද මුදාගත මැනව? ජීවිතයේ අප මුහුණ දෙන පරීක්ෂාවන් කිසියම් හේතුවක් නිසා දැඩි විය හැකියි. ඒවා ඉවරයක් වන්නේ නැතයි අපට හැඟෙන්න පුළුවන්. දිගු කාලයක් තිස්සේ රැකියාවක් සෙවීම, බොහෝ කාලයක් තනිව සිටීම, පිළිකාවක් සමග දිගු කාලයක් සටන් කිරීම වැනි අත්දැකීම් ඉවර වෙන පාටක් නැතයි සිතන නිසා තත්ත්වය වඩාත් අසීරු විය හැකියි. ගීතිකාකරු ස්වාමීනි, ඔබ කොපමණ කල් බලා සිටින සේක්ද? මාගේ ආත්මය ඔවුන් යොදන විනාශවලින්ද, මාගේ ප්‍රිය ප්‍රාණය සිංහයන්ගෙන්ද මුදාගත මැනව යනුවෙන් ගීතාවලිය 35:17 වෙනි පදයේ කියන්නේ ඒ නිසා විය හැකියි. ශුද බයිබල් අටුවාවන්ට අනුව මෙසේ ලියා ඇත්තේ දාවිද්ගේ ජීවිතය සාවුල් විසින් ලුහුබඳින ලැබූ සහ සාවුල්ගේ මනුෂ්‍යයන් විසින් දාවිද්ට අපහාස කළ දිගු කාලය මතක් කරමින් බව පැවසෙනවා. එම පරීක්ෂාවන් වසර ගණනාවක් පුරාම පැවතුණා. නමුත් අවසානයේ 27 පදයේ දාවිද් ගායනා කරන්නේ තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රිය වූ ස්වාමීන් වහන්සේ උසස් වනසේක්වා යනුවෙනුයි. ඔහුගේ පරීක්ෂාවන් විසින් ඔහුව දෙවියන් වහන්සේ තුළ ගැඹුරු විශ්වාසයකට ගෙන ගියා. පරීක්ෂාවන් අමාරුකම් හෝ අහිමිවීම තුළින් යන විට අපටත් එවැනි විශ්වාසයක් අත්විඳිය හැකිවනු ඇති. අපි මෙනෙහි කරමු. අප විසින් උසුලන බර අපව යටකර දමන විට දෙවියන් වහන්සේගේ දෑත් අප යටින් තිබෙන බව අපි මතක තබා ගනිමු. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ, බොහෝ කාලය ගෙවී ගියත් පිළිතුරු පෙනතෙක් මානක නැති විට දිගටම විඳ දරා ගැනීමේ හැකියාව ඔබ වහන්සේගේ අභිමුඛය තුළ ලබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.